යිබෝන් ජාතික පාසල ඩසරන්න තුළින් අද අපි සාකච්ඡා කරීමට සූදානක් වෙන්නේ. ඔබගේ දාහත්වන පාඩම දාහත්වන නිපනතාවය කෘෂි්‍යාපාරවල පරිදාහිතායි වැඩිකිරීම සඳහා ආර්ථක වි්‍යාමූල ධර්ම යොදා ගැනීමට ක්‍රම පිළිවෙත් සැලසුම් කරයි කන මූලික කාරණය. අපි පොහුගේ පාඩමක මේක පලිවිනි කොටස සාකච්ඡා කරගත්තා අප ගෙති හඳු ගතතා ශ්‍රීලංකාවී වර්තමානය ක්‍රියාත්ම වන ආර්ථිකය ස්වභාවය ගේ අපි ආර්ථිකය හැඳින්ුවේ පූර්ණ තරංකාරී වෙද පළක් එමතාම් පූර්ණ තරංකාරී ආර්ථිකයක් කියලා. සාමාන්‍යෙන් අපි පූර්ණ තරංකාරී වෙද පලක මූලික ලක්සන පහුගේ පාඩ තුල බහදුට සාකච්චා කළලා එතනින් අපි අද යොදාගම්මූ වැදගත්ම කාරණයක් ඒ තමයි බාන්්ඩෙක හ සේවාවක මිලතීරණය කරන්න රජයේ මැදිහවීමක් සිදුවනෙන් නැහැ පූර්ණ තරංකාරී වදපලක. නිසා අපි සමහර අවස්ථාවල ඉතා විශේසිත වූ අවස්ථාවල රජයට මැදි අත්තවන්න සිද්ධ වෙනවා න රංකාර වුවත් පාණ්ඩිකහෝ සේවාාවක මෙලතියන්න එකන්න. බලමු මොනවගේ අවස්ථාවකද රජය ඒ සඳහා මැදිියත්වෙෙන්නේ තෝට පවතින මිල අපි පූර්ණ තරංකාරී වෙනඳබලක හඳුන්නන්නේ සමතුලට මිල කියලා. ඒක තීරණය වෙලායෙන්නේ අදාල බාන්්ඩිය හෝ සේවාවේ ඉල්ලුම් ප්‍රමාණයයි අදාලා බාන්්ි හෝ සේවාවේ සැපුම් ප්‍රමාණයයි අනුව වෙනත් බාහිර කිසිම බලවේ ගේකට මැදිත්වෙන්න බැහැ එම මිල වෙනස් කරන්න. නමුත් රජයේ මැදිහත්වන මූලි අවස්ථාවන් දෙකක් තියනම්. එකක් තමයි වෙළඳපලේ හි පවතින සමතුලිත මිල පාරිබෝගිකයාට දරාගන්න බැරිතර්මටම ඉහල මටමට ිහිල්ලලා තියෙනවා නම්. වෙළඳපලේ යම්කිසි අධ්‍යවශ්‍ය වාාණඩයක් ෝසේභාවක් සඳහා පවතින මිල පරිබෝගිකයාට දරාගන්න බැරිතරමට වැඩි වෙලා තියෙනව නම්. එකති පාරිබෝගිකයා පිඩාවට පත්තිේ නවා. අ ඒ නිසා පාරිබෝගිකයන් ආරක්ෂ කරන්න සමුතුලි මල කෙරෙහි රජය මැදිහත්ේෙනවා. අන්න ඒවගේ අවස්ථාවක රජය මැදිහත් වෙලා පනවන මිලට අපි කියනවා පාලන මිල එහමත්නං උපරිම මල කියා. එතකොට පාලන මල කියන්නේ උපරිම මිල කෙල කියන්නේ සමුතුලිත මල කෙරෙහි රජය මැදිහත්වන එක් අවස්ථාව. මෙන්න මේ අවස්ථාවේදී වැදගත්ම කාරන තමයි මේ මිල පණවන්නේ අත්‍යවශ්‍ය පාර්භෝගි ාණු සඳහ විතරයි යම්ගි පාභගට අශග හා භ්‍රග වන්නපුුව අෞෂදු දවග වෙන්න පුුවන් ඒවගේම අත්‍යාවශ්‍ය දෙවල් සඳහ විතරයි මේ මිල පණවා. ඊළඟට මේ මිෙහිතියෙන ස්වභාවේ තමයි එම මිල සමතුලට මිලට වඩා අඩු වෙන්නට ඕඩේ මකද පැවත්තුුණු සමුතුලිත මිල පාරිභෝගිකට දරාගන්න බෑ අපහසුයි. එහෙමනන් රජේ මැදිහත් වෙලා එම මිලට වඩා අඩු මිලක්න් අදාල බාණ්ි හෝසයාව සඳහා නියම කරනවා. අන්න එම මිල තමයි පිහඳුන්නන්නේ පාලන මිල කියලා. බලමු මේ පාලන මිල පැනුවට පස්සේ වෙළදපළ ආර්ථිකය මොනාආකාරයටද ක්‍රියාත්මක වෙලි කියල්. මේ පස්සාරෙන් තියෙන්නේ පූර්ඩ තරංකාරී වෙනදපළක බාන්්ඩෙකු හ සේවාවක මිලතීරණය වෙලා තියෙන ආකාරය. එතනින්sස් කියන වක්රයෙන් පෙන්නුම් කරන්නේ සැපයු සම්බන්ධ ඒවගේම දD කියන වක්රෙන් පෙන්නුම් කරන්නේ ඉල්ලුම සම්බන්ධව. මේ වකද අප හඳුරන්නේ සැප වක්්‍රේ සහ ඉල්ලුම් වක්රේ කියලා. සමතුලිත මිල තිරණය වෙනොට තියන වැදගත්ම කාරණය තමයි ඉල්ලුම් ප්‍රමාණය හා සැපවම් ප්‍රමාණය සමාන වෙනවා. ඒම ඒ වෙලාවේදී සැපයුම් වක්්‍රයයයි ඉල්ලුම් වක්්‍රයයි කැපී ගිහිල්ල ඒ ලක්සයේ ඒ වක්්‍ර දෙක සමාන වෙනවා. ඒමනං සැපවුම්වක්්‍රය ඉල්ලම්වක්්‍රේ කැපී ගොස් තියන තැනට අදාළව. මිල දැක්වෙන අක්සයේ PE කියලා තියෙන්නේ සමතුලිත මිල. ඒ වගේ මයි ප්‍රමාණය දැක්වෙන X අත්සේ QE කියලා තියන්නේ සමතුලිත මිලට අලවිවන සමතුලිත ප්‍රමාණය. ඕක තමයි පූර්ණ තරංකාරි විල්දලක ස්භාවය. නමුත්න් මේ සමතුලිත මිල පාරිභෝගකයාට දරාගන්න අමාරුව අවස්ථාාවක. රජයේ වහාම මැදිහත් වෙලා පනවනවා පාලන මිලා. පාලන මල එම සමතුලිත මිලට වඩා අඩුයි. එම මේ බලන්න මේ තියෙන්නේ P1න් කිය අරන්තියෙන්නේ ඒ පාලන මිල. ඒක Pඊට වඩා. අඩුයි සමුදල්ති මිලිට වඩා අඩුයි. මේ මිල පැනවූ සැනින් මේක රාජය මදිහත්වීමක්නේ ඒ නිසා අද මධ්‍යවරාත්‍ර සිට හවල් බා්ය සඳහා පාලන මික් නීම කලාකිවේ සැනින්ම සිදුවන දේ තමයි බාණ්ඩේ මිල අඩුවීමක් වෙනවා. මෙතෙක් ඒ බාන්්ඩී තිබුණ පාරිබෝගිකර දදාරගන්න බැරි තරන් හළ මටත්ම මිලකින්. ඒඒන් සා රජය මැදිහත් වෙලා පාලන මික් පනවනවා වහම සිදුවන දේ තමයි මිල අඩුවීම. මිලාඩි වෙච්චි ගමම. වෙලන පල් හරිම සංවේදී. මිලාඩු වෙච්චි මම්ම පාරිභෝගිකයාට එම බාන්්ඩේ මිලදී ගැනීමේ හැකියාව වැඩි වෙනවා. යම් බාන්ඩයක් හළමික තිබිලා වහම මිලාඩු කොලොපතහෙම පරිභෝගිකයාට එම බා්ඩ ිලදී ගැීම හැකාව වැඩිර. එම නම්කද කරන පලභෝගයා වැඩි වැඩියෙන් අරබාණ්ඩය ඉල්ලන්න සූදානම් බේරුම්. ඒ වගේ මයි ඒ වෙනුවට වෙන බාන්්ඩයක් පාරිභෝජයනය කරමින් සිටපු ක්ඩායමක්. ඒ බාන්්ඩේ මිලනිසා මිල වැඩවීම නිසා. ඒට වෙනත් ආදේශකයක් භාවිතාකර අස්ථාවන් තියන වලද පලි එතන්දි මොකද කරන්නේ අරබාන්ඩේ මිලාඩුුව චිකම අරාධසික අත හැරලා එම බා්ඩය මිලිදීගන්න සැරසෙන එනං පලවෙනිම අවස්ථාවදී මිඩුුවෙන දවස් කීපයක් කාලයක් යනකොට මොකද වෙන්නේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන. මිලාඩ වෙනවා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන හැබැයි සැපයුම් කරුවන්ට බොඩි පස්සයක් එනවා මොකද සැපවීමේ මිලාඩු වෙලාදේ සැපිම් කර ා්ඩේ මිලාඩු වෙලා සැපයුම් කරුව කරන දෙයක් තමයි. මිලාඩු බාන්ඩේ සැපයුම අඩු කරනවා. මිලාඩු බාන්්ඩේ සැපීම අඩු කරනවා දැංහෙනං වෙලඳපලේ කාලයක්ත් එක මතුන තත්ත්යක් තමයි ඉල්ලුම වැඩිවෙනවා සැපයුම අඩු වෙනවා. එමනං වෙළඳපලේ හිඟයක් නිර්මාණය වෙන. වෙලදපලේ අදාල බාන්්ඩේ හිඟයක් නිර්මාණය වෙනවා. ඒ හිගේ තමයි මේ පස්ථර පෙන්නුම් කරලා තියෙන්නේ. දැවබට අවබෝධ කරෙන් පහසුයි ප.1න් කියන මිලට අනුරූපව. ල්ලුම් ප්‍රමාණය තමයි මේ තියෙන්නේDP1 කියන ප්‍රමාණය ඒගේ එමමිලට සැපියුම් ප්‍රමාණය තමයි මේ තියෙන්නේ SP1 කියන සැපවුම් ප්‍රමාණය දැම්බලන්න බිදුවේ සිට ස්SPි වන්ඩක්වා තියනෙන දුරා අඩුයි ඒ වගේමයි බිදේ සිට දුර වැඩි එ අඒකින් කියන්නේ සැපියුම අඩු වෙලා තියෙනවා ඒක්තම ඉල්ලුම වැඩි වෙලා තියවා එහමනම් වෙළඳපලේ තියෙන්නේ බිින්දුවේ සිටස්SP1 ඩක් වාටික විතරයි නමුත් ඉල්ලනවා බින්දේ සිට DP1 ඩක්වාටික එනම් හිඟය හොයන්න කියනෝවට විභහග මටමේදී මෙවැනි පස්ථාරවල හිඟ ප්‍රමාණය හොයන්න කියනවා හිඟගේ හොන්න අපි DP1න්වලින් අඩු කරන්න සිද්වෙනවාSP1 එක් කියලප අරගෙන තියෙන්නේ අන්න ඒ පරාසේ එමනම් මේ වෙළඳපල හිඟයට නැවත රාජයට මැදිත් යන්න සිද්ධවය රජේ මදහත් ලා මිලා අඩු කලාට පස්සේ වෙලදපේ පසුකාලීන ඇතිවන හිඟය පියවන්න රජයට මැතිවත්වෙන සිද්ධවා. රජයට සිින්ද වෙනවා අදාල බාන්්ඩේ හා සේවාව නිපදවලා වෙලඳබලට මුදා හරීම. මකදරෙන් සැපයුම්කරුව ාන්්ඩේ හා සේවාව නිපදුවන් නිනෑ. මිල අඩුුවනි. එනිසා රජයට සිද්ධ වෙනවා අදාල ාන්ඩේ නිපදවන්න හෝ එහමනටත්තං සපයන්න. ඒකදී දේශය කර්මාන්ත හරහා ්‍යපාරයක් කරහාම බන්්ඩය සපයන්නක් පුුවන් ඒමන . දශීේ වලත පලිගෙන් හල්ල දේශයේ වලතට මුදා හරල මේ සැපවීම සපෙන්න්නක් පුළුවන්. එන එක අවස්ථාවක් තමයි රජයේ මැදිහත් වෙලා මේ හිඟය පරිමානක්. ඊනඟට මේ හිඟය හැතිවෙන් එක හේතුවක් තමයි ිලා අඩුවම නිසා ඉල්ලුම වැඩිවීම. රජයට පුළුවන් මැදිහත් වෙලා මේ ඉල්ලන ප්‍රමාණය අඩුකරන්න පාරිභෝගිකට කියන්න පුළුවන්, පාරිෝගික නීතියක් දාාන්න පුළුවන්. එක්කෙනෙකුට මෙන්න මෙච්චර ප්‍රමාණයට වඩා දෙන්න බෑ දෙන්නේෙනෑ මිලදීගන්න බෑ මිනිස් පාදනී. යකොට අපි කියනවා පාරිභෝජනය සීමමා කිරීම කියලා. රජයකටඒ එක කරන්න පුළුවන් පාරිභෝජනය සීමක් කළ හට පස්සේ තවත් මතුවන තත්ත්වයක් තමයි බාන්්ඩ වෙදා හරින්න බාන්්ඩ කමානුකූලව නිසි ආකාරයට වෙදදා හරන්න රජයට මෙදියත් එන්නන සිල්තද. එනම් රජයට ඒ මිලාඩු බාන්්ඩ වෙදාහැරීම මධ්‍යස්ථාන හදන්න සිද්දේවා නැත්තං පාතාගෙනයන්න සිද්ධේ. ඒ ංකාවේ වෙළඳ ප්‍රහහිතියන සමූපකාරය කෙලබ අඳුරනො සමූපකාය හරහා මේදක කරන්න පුළුවන් රජයකටම ද රාජ්‍යආයිතනයක් එනිසා පාරිබෝගයකට හිඟ ද්‍රව්්‍යය සම්පකාරය වැනි රාජා අයතන හරහා වෙදා දෙන්න වෙනවා. ඊළඟට පාරිබෝජනය සීමකිරීමේදී යම් නීතිදානවා එ පුද්ගලයකුට පවුලකට මේ බාන්්ඩෙන් හෝ සේවාේ මෙන්න මෙචරයිගන්න පුළුවන් කිය නීතියක් දාානවා. එයට පස්සේ. ඒ ෙදාහරීම ක්‍රමවේදයකට මොක කරි සලාකයක් හොරි මොන හරි කාඩ්පතක් හරි ලකුණු කරලා ඒ අදාළ බාණ්ඩ්‍ය හාසේවාව මුදාහරීමේ ක්‍රමවේදයක් ආරම්ම කරන්න වෙනවා. අපි ඕකට කියනවා සලාක ක්‍රමය කියලා. එතොට පාලන ිලක්්තිෙක්ක සලාක ක්‍රමය මතුවෙන්නට පුළුවන්. හැබැයි සලාක ක්‍රමය හොඳයි. නමු සමහර අවස්ථාවල පොඩිපොඩි ගැටලු මතුවන්න පුළුවන් හේතුව හිඟ බාන්්ඩයක් බෙදාහරින්න තැන සලාක ක්‍රමය ක්‍රියාත්ම කරන්නේ. එතෙන්ට, හිඟ බාන්ධය අත්‍යවශ්‍ය බාන්ධයක්. ඒක ගන්ධ අවට පාරිභෞගක සේරමේනවා. සේරමාවම හිඟ බාන්ඩයක් ගන්ඩ. ඒක බෙදැහැරිමි පුංචි ගැතුල්සාකතත්යක් තුතිවෙනවානනි එහහිමනං අපට නීතියක්ගේන්ඩ වෙනවා ඉස්සෙල්ලා ආපු කෙන ඉස්සරහැින්ද ඊටරස් යාපුගෙන ඊළඟට ඉන්න කිය. දැහෙන වෙළඳ පලේ ඒ අත්‍යවශ්‍ය බා්ඩය මිලදී ගන්න පේලියක් ඇතිවෙනවා. ඒකට අප කියනවා. පෝලිින් ක්‍රමය කියලා. එතර මේ පෝලින්ග ක්‍රමේදී. ආ පිළිවෙලට පාරිභෝගිකයන් පෙළගහිලා තමාන්ට සීමමිත බා් ප්‍රමාණය ඒ කාඩ්පත හෝ සලාකපත ඉදිරිපත් කරලා ලබාගන්න. ඕක සල්ලි තියනයට වැඩිපුර ප්‍රමාණයක් ගැනීම අඩු කරන්න තමයි ඒ ක්‍රමේ හඳුනා දීල තියෙන්නේ නත් ඕකේ එක්තරාකට යුත්තක් සිදුවවෙන්නට පුළුවන්. ඒ තමයි ආසන්නේ ඉන්නයට පුළුවන් පෝලිමි ඉස්සරහත වෙලා ඉන්න එතකොට පෝලිමි ඉස්සරහා ඉන්න සමහල්ලාවට ව්‍යාජ පාරිභෝගිකය. ්‍යාජ පර්භූකික කොහොමරරි අදාළ සලාක හෝ හොයාගෙන බාන්ඩේ ගන්නවා. ඇරගෙන පෝලිම මේ කෙලවරේ ඉන්න ඉන්නවාන පෝලිින් වල ඉදිරික් අකමතිය ඉන්නවානි ආන්නේ ගොල්ලන්ට අරබාන්ධය විකුණන්න පුළුවන්. ඒවාන්නේ විකුණන්නත් එයා දෙන්න මිලබනවාගේ වීද. ඒ බාන්්ඩේ මිල අනිවාරෙන්ම අරගත්තට වඩා වැඩීන. ඔයකට කියනවා කලු කඩවෙළඳ පලක්කය. ඔය තත්තට කියනවා කුකඩ වෙලඳ පලක් කියලා එඒමන. ඩ වෙලඳ පලින් වෙළඳ පලක් ඇති වුණොත් ඒ බාණ්ඩ මිල පාලමිලරත් වඩා වැඩ සමහරවිට සමතුලිත මිලටත් වඩා වැඩි. දපි මේ පාලමිල ගත්තේ සමතුලත මිල වැඩිහින්දන නමුත් කලුකඩමිල සමතුලිත මලටත් වඩා වැඩිවෙන්නට පුළුවන් එහෙමනම් ඒක මේ කමේ තුළ සිදුව හැකි ජම්බිසිගර ලුකාරී තත්ත්යක්. ොට ඒවා වලක් වන්න ඔය අකට යුතු වලක් වන්න රජයට ආයිත් මදදිත් න්න සිද්ධ ව. ට සහට මි පාලන් දෙපාර්ත්මේතුවන ආයතන. ඒවන් වරින්වර වෙළද පොල්ට ගිහිල්ල මේ මලට මේ බාන්ධිය හසේව විකුණ නෝද කියලා සොයා බලන්න සිද්ද වෙනවා. ඒම ඒ විකුණන්නේ නැති අයින්න වනක් නීති විරෝධී වදාලා ිට වැඩියෙන් විකුණන්න න්නවන කළුට ිු ඉන්න එකගල අල්න්න පුුව. ඒගොලන් අල්ල ඒගොල්න්ට නීතිමේ දඩුවම ලබා දෙන්න පුලුව පරිබුග්ගේ ආරක්කරගන්න. අනේමගේ සංකීර්ණ වැඩ පිළිවෙලා ක්‍රියාත්ම කරන්න වෙනවා පාලන මිලකින් පසුව එතවට අප රටෙත් සහර අවස්ථාවල සහර බාණඩ හාසේවා සඳහා පාල මිල ක්‍රියාත්මක වෙනවා. අත්‍යවශ්‍ය බාන්්ඩවල මිල ඒ වනා කමැනක් වෙල පලේ මිල වැඩිවෙන්න ගියෝත්ේ රජමතිඇත් වෙලා හාම පාලමිලක් නෙකන තාම මඇතකදී. පාලමිලක් නියීමමකරු අ්‍ය බාන්ඩයක් සේවා ඉන්දන මිල සහ රජමැතිඇත් වෙලා පාලිමිලක් නියීමරනවා ඒ මිලට වඩා වැඩියෙන්ුන්න බැහ. ඒ ඉන්ඳ අත්‍යාවශ්‍යයි. වෙල පරේ සිීගලස ඉදන ඉහලයමින් පවතිනවා ිල එක අපට දරාගන්න බැරි වෙනවා අනන්නත රජම දඇත්තවෙලා පාලමලක් නියම කන.ඒවගේ අ්‍යවශ්‍ය බන්ිලනට දුම්රිය සේවා සඳහා දුම්රිය ගාස්තු රජයවිසින් නියම කනලද දස්තු. එඟට දුරකතන සේවා සඳහා රාජ්‍ය මටමේදී ඒ ඒකක් සඳාතියනිල විදුලි ලයකයක් සඳාතියනමල ඒව අත්‍යවශ්‍ය දේවල් එනට සහල් සඳහා සමර අවස්ථාවල පාලමිලක් තිීමරනවා පම්පිටි සඳහ සහරස්ථාවල පාලමිලක් මේමකන්න එනම් පාරිභෝගකයා වෙනුවෙන් තමයි මේ පාලන ිලකමය ක්‍රියාත්මක වෙන්නේ තරොය පාර්නාටික වෙරදපලේ සිදවෙද්දී තවත් අවස්ථාවක් උදාවෙනවා ඒකෙදී ගොඩක් කලාට රජය බලන්නේ නිස්පාධකයා පැත්තේ මේ විවෘතා ර්ථිකයක පූර්ණ තනකාරි වරදපලක කුසි නිස්පාදනවල මල මෙන්න මේගේ අනතුරු සවාහහික පත්ෙන පුලුව ඔබ නිතන්න ලංකාවේ තවමත් සි නිස්පාදන ලබාගන්නේ කන්න අනුව බෝග වකා කල අපට තාමත් බැරිවෙලා තියන්වනේ හැම අවස්ථාවකම සාමාන නිස්පාධනයක් ලබාදන වෙදිතුලට යලකන්න අවසසායේද යම් නිස්පාදනිකක් එකවර වෙල්දට නවා මහකන්නන්නේ අවස්සායේද ඒගේ තවත් නිස්පාදිික පිල්දටේනවා. එකවර නිස්පාදන වැඩි ප්‍රමාණයක්ක් වවෙල්ඳට ව හම වෙන දෙයක් තමයි සැපවම වැඩි වෙන. අපි ඊට සාමානවකේ ඉල්ම් වැි කර ැබෑන් මුොද අප එක්තර මට්ටමක් එක්තරා ප්‍රමාණයක් මයි පාබෝජනයට හැ ගහිලද අපට අස්සන්න වැඩි කාලට වැඩි ප්‍රමාණයක් කාහර ගන්න පෙළිෙන නමාරයි. නමුත් වෙනද පලට විශාල අස්සන් ප්‍රමාණයක් එකවර මුදා හැරෙනවා. එමනම් සෑමකන්නයක් අවසානයේදීම විසාාල කුසිනි ස්පාදන් ප්‍රමාණයක් වෙනද පල නවා. දෙ මොකදවෙෙන වෙලඳ පල. සැපවුම වැඩි වෙනවා. ඉල්ලුම යට සාපේක්ෂ වඩු වෙලානි. එමනන් සැපවම වැඩිවිලා ඉල්ලම අඩුවෙනකොට මේ විවුරු තාර්ථකයක මිට මොකද වන්න. මිලා අඩු වීමක් වෙනවා. මල. අීමක් එහමනං කුෂි නිස්පාදන වලට ඇය තත්වේට මුහුණද දෙන සිද්ද වුණු. අස්ස වුන ලැන කාලයේ අස්සන්න වෙළඳපලට එන කාලයේ මිල අඩුවුණුොත් එම ගොවියාට එම නිස්්පාදකයාට ඒ මිල දරාදන්නට බැරිවෙනවා. එමනං රජය නිස්පාධකයා හෝ ගොවියා ආරක්ෂ කරන්නත් මේවෙළඳපලට මැදිඇත්වීමක් සිදුක. අන්න ඒ අවස්ථාවේදී රජය නිස්්පාධකයන් සේම කුෂ ස්ාතිකයන් ආරක්ෂ කරන්න එක්තරා මලක් පනවනවා ඒමිලේ සභහේ කොම වන්න දකල බද හිතා ගැන පුළුවන්වෙෙන් නොන දාළ බාණ්ඩයෝ සේවාවේ සමතුලෙත මිල ඉතා පහල මටමක තියෙන ඔය මිල අඩුවෙලා අඩු වෙලා එක්තර අවස්ථාවක් එනවා අදාළ බාණ්ඩේ නිපදවන්නගේ වියදමවත් ඒ මිලෙන් ආවරනය කර ගැන බැරි අවස්ථාවක් එතකොටමකදවෙෙන ගොවයාට පාඩුවක් සිද් වෙන ගොවියාට පාඩුවක්සේ දත් ඇගේ ර්ථික එකක ලපානොයා බෝගයක් අහරරින්න සමහර සිද්ධ වෙනවා ඒ නිසා ගොවින් ආරක්ෂ කරන්න. එමනත් නිස්පාධකයන් ආරක්ෂ කරන්නේ රජේ මැදිහත් වෙලා නියම කනවා තවත් මිල ඒකට අපි කියනවා සහතික මල. එමනතං අබමමිල. එ සහතික මිල මොනවාගේ වෙන්න ඕනද. සමුතුල්ලිට මිට වඩා වැඩිවෙන්නට ඕන සහතික ල සමුල මිලට ොඩ ඩිවෙන්න ඕනේ ඒවගේ මයි සහතික මිල කා වෙන වෙද. හනව ගොවීන් මිනිම කෘෂිනිස්පාදන ලබා දෙන ගොවින් වෙනුවෙන් තමයි පනවන්. එනං මේ මිලමට්ටම තුළ මිල පැනුවට පස්සේ ආර්ථිකයේ මොනවාගේ වෙන සක්ද සිද්ධවෙන්. ඒ තමයි මිල වැඩි වෙච්චි ගමන්ම මොකදවින් දැන් පැවත් වෙළඳ පොලේ පැවතුු මිට වඩා සහ්‍යක මිල වැඩි. එමනං ය මිලදීගන්නා ප්‍රමාණයට මොකද වෙන්නේ. මිල වැඩ ප්‍රමාණය. අඩු වෙන්නට බලනම්. හැබැයි නිස්්පාදකයට විශ්වාසයක් ගොඩනගෙනවා වැඩිමිලට මේ බාණ්ඩය විකුණන්න පුළුවන් කියලා. එතකොට සහතික මල ක්‍රමය තුළ ඉතාම ආසනයේදී සිදුවන වෙනස වෙරඳපලේ සිදුවන වෙනස තමයි අදාළ බාණ්ඩි හෝසේවාවේ මිල වැඩිවෙන. වෙළඳපලේ දී එක සැනින් සිදුවෙන දේ තමයි අදාල බාණ්ඩි හෝසේවාවී මිල වැඩි. මල වැඩිවෙනට ඒක් මදස් කීපයක් ැකොට දසක් යනකොට විල්දට ඇතිවෙනවා ඉල්ලුම් ප්‍රණය අඩුවෙන්නට බල. ඉල්ලුම අඩුුවන්න බල්වා. හැබැයි ස්ථාවර මිලක රජ මිලක් පනවක් කියල කියැ ගොීන් අතර දැඩ ශවාසය ගඩනගෙනවා. එ ගොවීන් එම මිලට අදාළ බාණ්්‍යහෝසය විකුණන්න වැඩි වැඩියෙන් ස්පාදනය කරන්න පටන් ගන්න. එක වරනෙමෙ කන්නේෙන් කන්නේට කන්නේෙන් කන්නේයට ල් ාන්ඩ හසේ ව සහහාසාහක ිලක් තිනවා කියල ශවාස හාව වුණනට පස්සේ ගොවීන් ඒ බාඩේ ඩිවඩියෙන් නිස්පාදනය කරන එනක් කාලයක් යනකොට මොද වෙන්නේ මිල වැඩි ඉල්ලුම අඩුයි හැබැයි ගොවීන් වැඩ වැඩෙන් වැඩ වැඩ අ ලා බෝග නිස්පාන කරන අදාල නිස්ාන විල්ලට එවනවා ඒම සැපීමට මොද වෙන්නේ සැපවම වැඩිවීමක් සේදය. සැපම වැඩි වෙනවා. එතකොට ඉල්ලු මාඩු වෙලා සැපිම වැඩිවුනත්හේම වවෙන්න පල තු ත්තේ. මෙන්න පස්ථාරය හරහා අපි තේරුම් ගම්බු. මේ පස්ථාරය අර විදමයි සමතුලිත මල ප.ඊ. තීරණය වෙනවා. ඒවාගේම සමතුලිත ප්‍රමාණය කිව් ීවලින් පෙල්ලුම් කන්නවා. එනං මෙන්න සමතුලිත මලට ල මෙන්න ඒම මලට අල වන ප්‍රමාණය. දැන් මේ මිල තමයි ගොවියාට දර ගොවයාට පාඩුුවක්සිදදුුවවෙන්නේ. ගොවයාගේ නිස්පාන වියදනවත් පියවාගන්නට බැරි මට්ටමට මේ මිල පත්තෙද්දී මෙන්න රජයේ පනවනවා ප1න් කිය ඉ හ බල දක්කන ොද වේ. P1 කියන ඉහල පනපු ගමම දී කියන්න ඉල්ලුම මෙන්න ඉල්ලු ප්‍රමාණය DP1 විින්වසිට DP1 දක්වා වෙනස්සේවා. මෙන්න P1න් වලද ඉහලමලේදී සැපයුම ක්‍රමෙන් වැඩිවෙලාSP1 දක්වා ඉහල. දැඟෙනං කාලයක් යැනකොට මෙන්න මෙච්චර ඉල්ලම් ප්‍රමාණයකුත් මෙන්න මෙච්ර සපියුම් ප්‍රමාණයකුත් නිර්මාණය වෙනවා. ැමකද තියෙන ිරඳ පලින්. ඉල්ලුම අඩුයි සැපුම වැඩි එවන. අතරික්තයක් ගොඩ නැගෙනවා ක්‍යයක් ගානී මේ අතරික්තය ගොඩ නැගෙනවා සෑම වසරකන සැිකුතු ප්‍රමාණයක් මේ අතතිරික්තය ගඩන දැන්හිෙනම් මෙන්න මේ අතරික්තයට මොකක්ද කළ යුත්තේ මේ අතරික්තය අනිවාර්ම රජයමලදී ගත යුතු වෙනවා. මොකද වෙල පොලේ විකුණ න්න බැහම අතරිත්තය එනං රජයට සිද්ධ වෙනවා එම මිලට බාණ් හා සේවා මලදීගන්නට. ඒ කන්නයක් පාස ගොඩ නැගෙන අතරික්තය රජ විසිල් මිලදී ගන්නට. ඒන රජයට මිලදියරෙන නැත්තන් යම් මත්‍යන්සිට හ අතනක මිලදේරීමම තියන්න තැන්තිය න. ොද මේ බෝගන ු ිනිස්පාන ඒනම් මාසතු නන්තුන හතර හරම ල්දවට එනවා ඒමන න මද රජත කරන සිින්දවෙන්නේ විශහල ගබඩා සංකීර් දිිරන්න සිත්. මොකද කන්නයක් ගාන එකතුවන අර අස්සන්න ආරක්ෂරගන්න. ඒනම් රටයි අදාල බාන්ඩ සම්බන්ධව. ගඩා කරන්න ස්ථාන ගොනගන්න වෙනවා දෙවන්ත ගඩා සංකීර්න අපට අවශවනවා. ඉක මේ ගබඩා තුළවන මේ නිස්පාදනය දේී වඳ ප්‍රදාාන බෑ. මොකද දේශීවෙලද පලේ යම් ප්‍රමාණය වික අන්ටික වැඩි අතරික්ත එනම් මොකදට මේකට කරන්න සිද්ධ වන්නේ මේ අතරික්තය පලදායිලෙස යොද වන්නට රගේ සිද ව. අත්‍රික්තයට මොකක්ද කරන්න ඕනකට කාරණය. අතරික්තය එකක් තමයි වෙනත් දව්‍ය බවට පත්කිරීමේදී අමුද්‍රෝ්‍ය සඳහ යොදාගරන්න. ය තරිි්‍යය පිටි බවට පත් කලල් හරි වෙනත් ගවට පත් කල හරි වෙනදව හදන්න පුළුවන් . වත් නිස්පාදනවල අමුදරව්්‍ය සඳහා මේ අතරික්තය භාවිතා කරන පුළුව. ඒම නැත්තන් ඊනග සිද්ධ වෙනවා මේ අතරික්ත නිස්පාදනය විදේශයේළඳ වෙළඳපලකට මුදාහරරින්න. හැබයි එතන්දී ඒ විදේශී වෙළඳපල බලාපොරොත්තු වන ගුණාත්මක තත්ත්වයන් මේ නිස්පාතිින් තුළ තියන්නට ව පිතම සහල් ලංකාවේ සෑමකන්‍යයක් පාසා මතරිික්ත නිස්පාදනය ගොඩන ගැෙනවා. මේ සහල් රජවශසින් මලදී අරගෙන පලදාාල් සොදාගන්නන කාජදයට සිදනවා සහල් පිටරටට විකුණාන්. හැබ තන පස්්නයක් තියෙනවා අපි දැනට වගා කරන්නේ අපේ ආසියාතික කලාපේ රටවල්ලට ගැලපෙන සහල් වර්ග නමුත් විදේ රටවලටේ සහල්ර්ග ගැපේ නැතිවවෙන්නට පුළුවන්. එන පොල් ල සිදධදන අපි ලක්න වෙලදොලට මොනුවගේ සහල්ද විකකිමිය හැකේ. එන අන්න ඒවතම නිස්පාධන කල යුත්තේ මගද න්න අතරික්තයට කරම ැනවරම්. ඒමනැත්තං පුළුවන් මේ අතිරික්තය වත් සටවල්වලට හෝ වෙනත් ආයතනවලට අපට මුදාහරින්න පුළුවන් යම්යම් අවස්ථාවදයක් යම් රජියයක් යම් රටත් මොනහර ගේසුනිික ේෂනයක් හේතුවෙන් යමි ගැටලුකාරි තත්වකට මො පාසිද තියෙනවා අනවනි අවස්ථාවගේ රට ආහාරහිගත් නතුවන්න පුළුවන් අප හොඳ හිත වර්ධන කරගන්නත් ඒවගේ අප අතරික්ේ පලදාල සොෝදාගන්න අපට පුළුවන් ඒගේ රටවවලට බෙද හරන්න ඒවා තරමක්ෂී විතව තමයි අපට මොුණගයි නමුත් අපට පුළුවන් මේ අතරිීක්ත නිස්පාදනය පදනම් කරගෙන වෙනත් මොනොහරි නිස්පාදනවලට යන්න නැපි උදහරණක සැදත්වතේ. අප සහල් වී අතරික්්‍යයක් නිස්පාදනය වෙනවා. නමුත් සහල්වලින් බත් හැර අපි නිස්පාදනක දෙවල් බොහො අඩුමටමක තියෙන්. තර අපට පුළන් මේක යම්යම් නිස්පාදනවට වෙන පිටි ආසිත නිස්පාදනලට මිශ්‍රණය යොදාගන්න. එහෙම නැත්නං රජයට පුළුවන් රජය විසින් කරනවා උනන්දු කරවීම. පාරිබෝගිකයන් ල බාන්ධයා ේව මිදිගෙන නුවදු කරන අපි සහ ම ගම්මු ප්‍රධාන උදහරණ වසින් තර අපි ප්‍රධානවේල් දෙකර සහල් ආසිීත ත් ආහයට ගන්නවා නම් රජය උනන්දුව හරහාපි පුළුවන් අපේ වේල් තුනට මබත් ආහරියට ගන්න එතවට පාරිභෝගක වශයෙන් අපි යම් නිස්පාද මානක් වැඩිපුර පාඩි ූෝජන කිරීමෙන් වෙරද පළේ ගොඩගහෙන අතිරික්තය අඩු කරන්න හේතුවක් වෙන තරොන්නේ ආකාරයට අපට පුළුවන් වෙරද පපල ඇවන ත්වයන්දක විශේෂෙන්ම සමතුලත මලමත රජයමදිහත්වීම තුළ මතුන තත්්‍යයන්දක තුලනේ කරගන්න. මේකෙන් වඩාත්ම වැදකත්තාන්නේ ලංකාවැනි කුෂිකාරමක ටක ගොවී නිසාාල් ප්‍රමාණයක්කන්න රටක. ඊළඟට සේට අසුවක් විතර දෙගේ ප්‍රාන ජවන පායි කෘෂිකරමය වන රටක සහතික මිලකමේ ඉතාමත්න වටිනවා. ත්‍රමේ සසාහති මිලක්‍රමේ තුළ සිදුවන දේවල් තමග නිස්පාද ට හි ලක් ලබගන්න පුල ද දගන්. ඒ ගොයාට ැඩි විශවාසයයක් ගොන්නන ගෙනවා මම මේ කොච්චර ස්පාදන කළත් රජයට නියමි මිලට විුුණාගන්න පුොලුව. ඒගේ මයි මේ නිස්පාදන සඳහා ස්ථාවර මලක් ලැබෙන්නේ. ිල අඩ වැඩ විවරත වල පලති ල න රජය දියත්තල පනවපු මිල එන මල ස්ථාවරව තියනවා එනම් ගවියට විශවාසයක් නවා අපි කොච්චන් නිස්පාදන කලත් කවද නිස්පාදන කළත් මේ ස්ථාවර මලට මේ නිස්පාදන ලබාදන්න පුලුවන් කිය. ඒවගේ මයි කෘිකර්මය කියනෙ තරමක්වට අවදනම්ස අඩමාන සහිත. ක්‍රියාවරයක්ත්න මේ සහති මිලකමේ ක්‍රාපමක වන්න වනන් ඒය අදදානම සාමන ගඩක් දුර ඩු කරගන්න පුලන් ඒ වාසය ගොඩන න න ස් පාදම පමන රාජයට අලික හැකි රජයේ ද්‍ය න්රලක හැකි කිය. එනිසායික ගොවයාට නිස්පාදකයාට විසාල වාසයක් න එනට ගොවින්ගේ පදාානමාආදය මාර්ගේ පුෘතිිකරම. එනන් ඒ ඩමිලකට විකුණාගන්න පුළුවන්න්නම් ගොියයා ආර්තිික නත්ත ගොයාගේ ආදායම්මටම ඉතා හිලමටම අයරගන්නටත් පුළුවන්න්නවා. එඒනිසා සහතික මිලක්‍රමේ ඉතාමත්ම වටින සකල්පයක් ආර්ථ ද සකල්පයක් හරියට ක්‍රයක්ත්ම කරත්තොත් ගොවින්ගේ ආර්ථකමටන වැඩිරගන්නට පුළුව. ඉනයට විභාගේදී. ඔබගින් මේ සමතුල ිල හා සමතුල ප්‍රමාණය සොයන්න සහතික මිල පැරිින්ුවට පස්ේ වෙරඳ පලේ සිදුවන විපර්යාසියන් වෙනස්කම් පැහැදිලි කරන්න පාලන මිල පැරින්වට පස්සේ වෙළඳපලේ සිදුවන වස්කම් විරාසයන් පැදිි කර වැනි ප්‍රසන හන්න පුළුවන්හ පවස්ාව තිය. මෙන මේ අවස්ථාවක විශසින්ම සමුතුලිත මල හා සමුත ප්‍රමාණය ගණනය කරන්න. සොයන් ඔට සිද්ධ වෙන භාග මටමේද. අපි පලමු පූර්ණ තණකාරරි වරඳ බලක සමුතුලිත මලහා සමුතුලි ප්‍රමාණය ගණනය කරන ක්‍රම කිහිපිය. ත මේකද අපට මොනගැනවා සැපියුම් ලේකනය සහ ඉල්ලුම් ලේකනයකය. සමුතුලිත මල ගන්නේ කරන්න යදාගන්න පුළන් එක මෙවල මක් තමයි වෙන සැියුම් ලේකනය සහ ඉල්ලුම් ලේකනය. එනිසාප ඒක ක්‍රමයක් වසය සලකමු ඉල්ලුම් ේකන සහ සැපියුම් ලේකනය මගින්. සමතුලිත මිල ගණනය කිරීම සමතුලි මිල ස්වාගැීම ඔබ ලන්න හොඳදම එල්ලුම් ලේන හ සැපි ම් ලේකන එක ටැක ල් ිලගම් සස ඇැත හට යවගේ යමගේ සැප කිිග්‍රම් ලින් දක් තින ය ලිකු දක්ල තිෙීම ැමේ ගුව දිහ බැලීමෙන් ඔබට පුළුවන් සමතුලිත අවස්ථාවේදී මූල ධර්මය තක් කරගන්න. සමතුලිත අවස්ථාවේදී ඉල්ලුම් ප්‍රමාණය සැපවම් ප්‍රමාණයට සමාන වෙන. ත සමුතුලත මිල කියන්නේ හිනම්. ලම් ්‍රමාණහා සැවුම් ප්‍රමාණය සමාන අවස්ථාවේදී පවතින මිල දැන් පරික්ෂ කරන ඉල්ලුම අසුවයි සැපියවුම බින්දුවයි. ඉල්ලුම හැත්තේවයි සැපවුම තිහයි. ඉල්ලුම හැටයි සැපියම හැතයි. ඉල්ලුම ඒකක පණහයි සැපවුම ඒක අනුවයි ඉල්ලු මේ එකක හතලි හයි සැප මේ එකක එක සේ විස්සයි. ඉල්ලුම ඒකක තිහයි සැපවුම ඒකක එක සේ පණහයි එනම් මුල ධර්මය තමයි සමුතුලිත අවස්ථාවේදී ඉල්ලුම් ප්‍රමාණය සමාන වෙනවා ම් එමන සැපියම් ප්‍රමාණය ඉල්ුම් ප්‍රමාණය හැත හැත සමානය වන අවස්ථාවේදී පවතින මල අපි හඳුන්නව සමතුලිත මිලකේ. එමනක් ඔබට ඉාග මටමිදී මෙ වැනි ලේකනයක්හරහා සමතුලි මහා ප්‍රමාණයස්වයන්න දුනොද තාමත්ම පහසුයි. හොඳින් නිරීක්ෂණ කරන්න හොඳින් බලන්න මේ වගෝදයේ. හොයන්න ඉල්ලුම් ප්‍රමාණය සැපුම් ප්‍රමාණය සමමානවන අවස්ථාවක් අන්න ඒ අවස්ථාවේදී පවතින ිල තමයි සමතුලි ිලක කියලා හදුුනතට. මේ වගෝටන සමතුල ල. ියල් ෙක් බවට පත්ෙන ැවි භාගමට මේති සමර වෙලාවට මේමගේ පස්නරා ලමයි පිළිතු ලියක්දී. පොඩි වැැරබ දක්කන්න. සමතුත ල තිහයි කලදානු සමතුලට මිල තියහයි කියලාානවා ම හොතර මතක තියාගන්න ඔබ මලක් දක්වදදී ඒකකයක් එක්ක දක්වන්නට තිය මොනවද රුපියල් නං මේ වගයේ තියෙන්නේ ඒක රුපියල් නම් රුපියල් තිය ලෙස දක්ව ලකුන්ද මේේද ඒ අගේට යම් ලුණකත්. ගේ සහහා බලපඇත්න ඒක ෙතවත්ලකු ලස්කම ද තවට නිකාම තිහයි කියන්න බැවට හුපියල් තියහයි කියලා කියන්නට ඕනේ ඒගේම අහන්න පුළුවන් ඒකම එම මිලේදී නැ තන් සමුදලිත ප්‍රමාණය කොපමනද. ඉල්ලුම් ප්‍රමාණය කොපමනද සැපියුම් ප්‍රමාණය කොපමනද. ඒක සමානන් සැපුම් ප්‍රණ ල්ුම් ප්‍රමාණච සමානයි ඒනන් අපි කොයික හොගත් පොසනයක් න හැ ලියද්දමේද කරන්න ඕන ඉල්ලුම් ප්‍රමාණය කිලෝග්‍රෑම් හැටයි මේ අනුව. සැපවුම් ප්‍රමාණය කිලෝග්‍රෑම් හැටයි. මේ යනුම්ගද ඒකයක්ත් සමඟ ඒ අදාළ ගණන නැත්තං ප්‍රමාණය දාන්න වෙන ඔන්න බොහොම ලේසි මෙයාා කාරයට සමතල මිලලා ප්‍රමාණ ස්යන්න ඔබට අවශ්‍ය වෙෙන් ඉල්ලුම් ලේකන හා සැපියුම් ලේකන පමණ ඊළඟ අවස්ථාව ඔබට දෙනවා සංඛ්‍යත්මා අගයන් ඉල්ලම් ලේකනට අදාලාගයන් ටිකුයි සැපියුම් ලේකනට දාලාගියන් ටිකුයි දැන් ඔබට කියනවා ඒ තොරතුරුවලට අනුව මේ වක්්‍ර දෙක ගොඩනගන්න ඔබ අක්ස ඇදලා අක්ෂ නිවරදිලෙස නම් කරන්න ඕනි සෙල්ලාම. වයි්‍යක්ෂ අපි සාමානය ගන්න මිල යිස් පී කියෙලා දාන හුපියල් නරුපියල් අදාලකය. ඉනකට එක්ෂ අපික් දන්නේ කොන්ටට ප්‍රමාණය කිලෝගම් කියලා දක්වන්න තෝනේ අදාළ මිනිට ඊට පස්සේ ගැලපෙන පරිමාණයකට අනුව ඒ පස්ථාර් සටහන ඒ ලක්ස ලකුණු කරන්න තෝන. අදාළ පරිමාණයට අනුව පස්ථාරි සලකුණු කරගෙන ඒ ලක්ස ලුණ කරන්න ඕන ලකුණු කල්ලා ඒ ලක්ෂ යා කරලා රේකාව නිර්මාණ කරන්න ටෝන්. දැහෙම සැපුම් ලේන ොරතුුවට අදාලව ලක්ෂයා කල්ලා අඳ ලබ රකාව අපි කියනවා සැපையும் වක්්‍රේ කියලා. ඒ වගේමයි ඉල්ු වක්්‍රය අගයන්ට අනුව ලක්ෂ සලකුණු කල්ලා ඒ ලක්ෂ යා කල්ලා රේකාවක් ඇදලා අප එක කියනවා සැපையும்ඉල්ும்ම් කාාව. ඒ දෙකලවර ඒ රේකාාව නම් කරන්න ඕනේ එක් සංකේතය හෙමනැති. මේ නම්වෙනවා ඩිමාන්් න් ඉල්ලුම සම්බන් ඒකාව සත්් අයික කියල කෙනන ැපම සම්බන්ධ රේකාව ඔබට පුළුවන්මක ද කිය නම් කරන්න එම ස්.ස් කියලා නම් කරන්න පුලන්. දැන් ඔොයියෝ අවස්ථාවක මේ ප්‍රස්ථාර්කා එකෙකටඒ පස්ථාරයක් තුළ ඇඳගෙන යනකොට මේ රේකාදික කැපෙනතනක් මුණ ගහෙනවා මේ රේකාක කැනතනක් මුණ හෙනවා. දැන්හිනම් ලන්න මේ රේකාදික කැපෙන ස්ථානයට ිලකුත් තියෙනවා මේ රේකාදික කැපෙන ස්ථානයට ප්‍රමාණයකුත් තියෙනවා. එම ලං. මේ රේකාදක කැපින ස්ථාන ින්න මේ රේකාදික කැපියන ස්ථානය අපි කියවා සමතුලිත ලක්සය කියලා මේ රේකාදික කැපීයන්නේ සමතුලිත ලක්සේදී දැංහිනම් බලන්න සමුතුිල්ත ලක්සේයට අදාළ පී මිල දැක්වෙන ස්ථානයේ සමතුලිත මිලද. ඒවගේ මයි සමතුලිත ලක්ෂේයට අදාළව ප්‍රමාණය දැක්වන ස්ථානයේ සමතුලිත ප්‍රමාණය. එවනන් ඔබට සැපියුම් ලේකනයක් සහහිල්ලුම් ලකනයක් ලබාදුුණ. ඒ ඒේඛන දෙක පස්ථාරගත කල එකම පස්ථාරයක් තුළ. ඇඳලා ඔබට පුළුවන් ඒ රේකා දෙක කැපීියන ස්ථානයේ හොයාගන්න සමුතුලත මිලයි සමතලත ප්‍රමාණය. මේකත් අමාරු ගණන කිරමක් නෙමයි. ඔබ ඒ අදාළ දත්ත පස්ථාරගත කල්ලා මූලික තියරිය මූලික සිද්ධාන්තය අනුව හවාගන්නවා සමතලද මිල හා සමතලිත ප්‍රමාණය. ඒම නන් තුංගෙනකමේ සමුතලද මිල හා සමුතල ප්‍රමාණය ස්වාගන්න පුළුවන් ඊළඟ ක්‍රමිය අපි ඳුරනවා ශ්‍රීත මගින් විසදීම. සිත කියලා කියන්නේ ඉල්ලු හා සම්බන්ධ සිතය අපිකිවා ඉල්ලුම් සිතය සැපිුම් හා සම්බන්ධ සිතය අපි කියනවා සැපියවුම් සිතය.ඇතකොට ඉල්ලුම් සිතේ කියලා කියන්නේ. ඉල්ලුම සම්බන්ධ තොරතුරවල වජය ප්‍රකාශනය. ඒවගේම සැපියුම් සිතේ කියලා කියන්නේ සැපිම් හා සම්බන්ධ තොරතුරල වජය ප්‍රකාශනය සිත ඔබට හුරුයිනි එ Xක් වගේගේ වජය ප්‍රකාශන තියන්නේ එන අපි මෙත ෙද. ඉල්ලුම් සිතේ හඳුනනවා කිව්ද කියලා. ගේ සැපවම් සිතේ හඳුනවා Q්s කියලා. සමතුලෙත මිල තිීරණය වෙන අවස්ථාවේදී, මූලික සිද්ධාන්තය අනුව ඉල්ලුම් ප්‍රමාණය සැපියුම් ප්‍රමාණයට සමානයි. එමනං ඉල්ලුම්ම ගැන දැක්කෙන සිතය සැපවුමගෙන දැක්ුණ සිතට සමානයි. එනං සමතුලි අවස්ථාවේද ඉල්ලුම් සිතේ සමාන වෙනවා සැපියුම් සේතේ ඕකම මූලි මුූල ධරමට. ඒක අපට කෙටියන් කියන්න පුළුවන් සමතුලි අවස්ථාවේදී QD සමායි Qs කියල. එමනත්තං. ඒ සමානයිද කියලා ඔන්න විදිට මූලි මෝල්ධර්මයටය නවා. ඇවිල්ලා ඔබට දීලා තියන සිටය ඉල්ලුම් සිය අපි සිතයක්ල සලියනවා වීජය ප්‍රකාශනය ලියනවා. ඔබ දීලා තියන සැපුම් සිටය වජයේ ප්‍රකාශනය ලියනවා ලියලා සමාන කරනවා. ඉල්ලුම් සිතය සමානයි සැපුම් සිතට දැන් මේ සිටය තියන නොදන්න පද විශේසයම පී කියලා කියන්නේ මිල. සිත ආස්ත්‍රිතව පී කළල ැන ිල ැන්නන ඔපට සාමාන්‍ය ගනිතම උපක්කමයක් හරහා පි උක්ත කරගෙන පී සඳහා යම් කිසියක්ගයක් ගන්නට පුළු. තරමී සිත දෙක විසඳගෙන යනකොට ඔබට එනවා පී සඳහා දොළහක් හපියල් දොළහක් වෙනවා මිල එමනං සිත දෙක සමාන කරගෙන පී උක්ත කරගෙන අපි හවාගන්නවා සමතුලිත මිල දැන් මිල හොවාගත්තට පස්සේ සමතුලිත ප්‍රමාණය සස්වාගන්නට තුළ. සතුලත ප්‍රමාණය තමයි කිව් කියලා කියන්නම ප වෙනකොට කි කියල කියැන ප්‍රමාණය. ්ස් කිව්ුව සැපයුම් ප්‍රමාණ. Qඩ කිව්ව ඉල්ලුම් ප්‍රමාණය. හැබැයි අප කොයි සිතය හරාහයක්කත් පශ්නක් නෑනනිමුකද සතුල වි තින මුොදධර්මය තමයි ඉල්ලම සමමානය නවා සැපවුම් ප්‍රමාණයට. එමනම් ඔබ කැමති සිතයක් තෝරගෙන ප වලට ඔබ ගණනේතරපු අගේ ආදේශ කරලලා ඔට වලන් කිව් සහගයක් බා. කැමති සිතයක් තරගන්න ඔබ නිරදිව ගන්න කරගත් පියගේඒකට ආදශ කරන්න ආදිසකල ඔබට පුළුවන් කිව් සදාා අගයක්ක්වාගන්න. හ දැන් මේ සිීතය විශසදාගනය නොට ප සමයි දොහක් කියලලාන විල්ර පියල් දොලහයි ඒටදවස පියෝනෑ ශ්‍රීතක ආදික කල තියෙනවා එනම් තමන් කැමති සිතයක් එස්සිතේ තරගෙන තිේන ඒ අවසානයවා කිවේ සමනයි තිහක් කියය. එනම් මේ තිය කියන මගක්ද. මේ තමයි අර සමතුලිත මිලට විකින සමතුලිත ප්‍රමාණය. එොට ඒක. ල්ලම් ්‍රමාණය වන්න පුළුවන් සැපිම් ප්‍රමාණය වෙන්න පුළුවන් එමනං සමතුලිත මිලහොයන මූලික කමවේදියන් තුනක් ඔබට තියනම් එකක් තමයි ඉල්ලම් වක්්‍රය හා සැපියුම් වක්ක්‍රය හරහා සොයිනකර. ඉල්ලුම් ලේඛනය සැපිුම් ලේඛනය හරහා සොයිනක. එමනැත්නං ඉල්ලුම් සිතය හා සැපම් සිතය හරහා සමතු මිහා ප්‍රමාණය සොය විාග මට්ටමේදී ඔය ඕන ආකාරයක් ඔබ විමසන්නට පුළුවන් හොද මකතියා ගන්න ඔබ කරන පොදදු වැරදක් තමයි ප්‍රමාණයන් දැක්ව මේදී අදාළ අගයන් සහ ඒකකයන් නිවරදිෝ දක්වන්නට ඕන. ඇගේ විරක් දැක්වුවත් දෙන්න ලකුන් ප්‍රමාණයන් ප්‍රමාණය කඩුුවේවා ඒක කිය නිවරදය දක්වන්නට ඕන් හොඳ. ඊළඟත මේ සමුද මලහා ප්‍රමාණය සම්බධ කතා කරදි මේක ගොඩක් කළට අදාල වෙන්නේ එක් තරා වෙරදපලකට විතරයි. අපි පහුගිය පාඩමකයගෙන සාකච්චා කළ පූර්ණ තරංකාර වරඳපලක තමයි සමුතුල ිලහ සමුතුල ප්‍රමාණය තිරන්නේ වෙන. නමුත්. ලොක විද වලඳ පොලව පරික් කිරීමද පාන වෙළඳපල අර්ථකතනය කරලා ති වි වෙළඳපල කියලා කියන්නේ. යම්කිසි බාණයක් හෝ සේවාවක් හෝමාරු කරගැනීම සඳහා ගැනුම්කරුවන් සහ ඉල්ලුම් කරුවන් මොන ගහෙන ස්ථානය අපි පොදු නමක්යකර කියන්නේ මකට් වෙළඳ පල. මෙන්නේ සැපම් කරුවෙක්. මේ තමාගේ අවශථාවය සඳහා මෙතන්ටපපු ඉල්ලුම් කරුවන්. එ මේ දෙදන මේ කාණ්ඩ දෙක මුණගැන තනක් තමි හඳුනගන්නේ වෙළඳ පලක් කියලා. මේ දෙදෙන මොනගහිලා මේ කාණ්ඩ දෙක මුණගහිලා ඒ ක්‍රියාවලය සක්‍රියාවවසිද වෙනවානම්. අප ඒතනක ෙනවා සක්‍රිය වෙළඳ පල හොදින් ක්‍රියාත්මකොන වෙළද පලක් කියලා කියන ඔබට ඒක වෙළඳපුොලවාගෙන බධ බාගඩ ල හිතාගන පුළුවන් ක්‍රියාත්මක වන. එනට මේ වෙළඳපොල ආකාරගත්තහම මේවා මූලික වසයෙන් කා්ඩ දෙකට වෙන් කන්නවා මූලි කාණ්ඩ දෙකයි. ඈත කෙලවරේ. එනි වෙල්දපල වර්ග දෙකයි තියන. අතරම ද අවස්ථාවන් කකිීපයක්ත්තිේවා ඒ මූලික කාණ්ඩ දෙක තමයි ඒ කාදිිකාරී වළඳපල ඒගේ පූර්ණ තරංකාරී වෙදපල. තරපි පහුගි සතතිය ගොඩක් දුරට සසාචා කල ූර්ණ රංකාරිී වවෙද පපල තොතුර අපිබලමු ඒකාධිකාරී වෙනදලක මූලි තොරතුරමනවාගේද කියර. ඒ කාධිකාරිය. එහෙම කියන්න පදානම හේතුව තමයි යම්ගසිි බාන්ඩයක් හෝ සේවාවක් සැපීමට සහම් මිලතිීරණය කරන්නේ. ආයතනය විසි ඒ අධිකාරී වෙනඳ පලග ජම්බා්ඩයක් හෝ සේවාවක් සපයන ප්‍රමාණය ඒක මිල තිීරණය කරන්නේ අදාල ආයතනය විසින්. ඒක හේතුව එම බාන්ඩි හෝ සේවාවක් සපයන්නේ එකමආයතනයක් විසින්ිතර. ඒතන පුළුවන් මුළු රටේම අදාලා බාඩි හ සේවාවේ සැපවිම තිීරණය කරන්න. ඒයතට පුළුවන් මුළු රටේම අදාල බා්ඩි හා සේවාේ මල තිීරණෙ කරන. එකන වෙළඳ පලි ජම්බාන්ඩයක්ක් හෝ සේවාවක් නනිපර්ධන ආයතන එකක් පමණක් තියෙනවොනං ඒ ආදිිකාරි ද පලක් කියලා කියන ඒවතිින් බෞතික ෝක තරමක් අමාරුවයි තරම ට වෙනස්ත්‍යති නමු ආර්ථ යුද්්‍යාන කූලව ඒකාදි කාරරි වෙද පොල්වල ලොවි හටයි පහැදිලි කරන්න. එඉකට එක් සැපම් කරුවක් කියන්නවා ඒවගගේ විකුණරුව එක්කෙනයි ගැනුම්කරෝ විශාල සංඛ්‍යාවක් කියන්නයි. එකම ආත නැත්මි බාන්ඩය හසේව නිස්පාන කරන්නන්නේ ඉතුරු සියලමු දෙෙන හවදකොට. ඒක දන්න අය. ගැනුම්කරුව. නම පූර්ණ තරංකාරී වද පලක පම් කර රසියක් ඉන්නවා ගනුම්කරු තරසයක් ඉන්න මෙතින්ද සැපියම්කරු එක් කෙනැයි ගැනුම් කර විතාල සංඛ්‍යයාාව. ඒවගේ නිපදන බාන්ධය හාසේවාවට කිසි මාආදේශයක් වෙළඳ පලනේ ඒ අධිකාර වඳ පල යම් බාන්ඩයක් නි්පාන ඒකට කිසි මාදසයක් වෙළඳ පලනේ එන පරිබෝගයක සිද්ධවෙනවා අදාළ බාන්ඩයම ගන්න. නමුත් පූර්ණ තරගයේදී ආදේශක බාන්ඩ සුලබයි යම් බාන්්ඩයක් වෙනුවෙන් භාවිතා කළහගේ බාණ් ගොඩා තියෙනවා නිසා පූන තනග ලඳද පලකා අපට තොරාගැනීමේ අයිතියක් අවස්ථාවක්ති වෙනවා ඒකාධිකාරිියක එකම බාන්ඩය තිෙන්නේ කියන විලට ඒ බාන්ඩේ ගන්නම සිද්ධවර. ඒක සුවිසේ සෝලක්ෂණයක්. ඒවගේ වළඳපලට අලුතෙන් බාන්ධයක් ෝ සේවා පුදාහරන්නට යම් ආයතනයක් සැරසේෙනවනම් යම් ආයතනයක් එනවනම් එයාට දැඩි බාධ ඇතික කරනු. සමට එන්ද බෑ. මොනෝහෝ බාධ කරහා වවෙදපලට එන්න බෑ කියෙනෙ අදාලා ආයතනය විතරමයි ඒ කාධිකාරරි බලය භාවිතා කරමින් වළඳපොල සම්පර්ණයම පාලනි කරන්න. සමහරල්ලාට මේක දැඩි කත්වයක් කියලත් හිතෙනවා. ඒවගේ මයි ලාබය පූර්ණ තරකාරි වෙනඳ පලත යම්කිසි බාණ්ඩයක් හාසේවා අලුතෙන්ම හඳුන්නා දුන්න හම වැඩි ිලකට විකරන්න පුරුවන්. හැබැයි තික දවසක් යනකොට තව සැපයම්කරූ සමජාතිය බාණ් හාසේවා සපයන අය එම බාන්්ඩය වගේ මදේවල් වෙදවට මුදාහරිනම් එතවොට වෙරදොල ාන්්ඩය සුලභ වෙලා අර ඒ මිලාඩු වෙන මිලාඩු කරන්න සිදධ වෙනවා. එතකොට මුල්ලවදී ැබෙන් ලාබේ විතරයි ලොකුලාබයක්තිේ කාලන එවැනි ලාබලබන්න බ බ දහරන ට ගන්න සෙල දුරකත ේටේ ලංකාවට සල දුර හඳුන් දනකට තාම හිල පටකට ඒක ම ිතාම හෙලයි දුරකතනය ඉතාම මිලයි නමුත් දෙැමක වෙලා තියන සැපම් කර ගොඩක් එන්දන්ට මිල අඩු වෙලා බොහම පහලමටවන්ට හෙලතුවස්ථාදකදීම මිල නමුත් ඒකාධකාරියකදී ආදේශකනෑ එමනන් ඒ මිල තියන තා කල් ඒමිලට බණ්ඩ හසේවා පාරි නයයට කන සිද්ධිය. එතකොට ආදේශක නැතිවීම ඒදි කාරිත වල පලක පුංචි ගටල. එනිසා ඒ ගොල්ලන්ට පුළුවන් දිගටම ලාබ ලබන්න මහ පරිමානය ලාබ ලබන්න පුළුවන් මුොලදී මැදදි අගද කෙෙනනහ මුළු නිස්පාදන ක්‍රියාවලේ තුළම අධික ලාබ ලා ගැමි හැකවක්තිේවා ඒ අධිකාරී වෙල්දප. එට පස්සේ පාරිභෝගක සුභ සාධනය පාරිබෝගිකයා වෙනුවෙන් ්‍රරජයේ මැදවත්වීමක් කිසිවිට කස්සිදුවන්නේ හ. එනම් පාරි ෝගික සුභ සාධනය ඉතාමත් අඩු මත්තමක අවමත්තමක තමයි පාරිබෝගයට කරන්නම දෙයක්න පරිබෝගි ඇට මුදල් තියෙන වොනං අදාළ මලට අදාල බාණ්ඩාසේවා මිලදි ගැනීම හැර වෙන කිසිම ඉල්ලීමක් කරන්න ඉඟට සංවිධානමකෝ බලපෑමක් කරන්න කිසිමයිතයක් ූර්ණ තර කාරි වද පලකවාගේ ඒආධිකාරිවලඳ පලක න දෙැමකොද කියන්න. එවැනි වෙලද පොලක් තිබනොත්තින් ඔය තරම දැඩී වෙළඳපල ලක්සන බෞතික ලෝකේ නැහැ නමුත් සෛද්ධාන්තිකව ඒකාධිකාරී වෙළඳ පලක ඔය ලක්සන තියනෙට පුළුව. මේ වෙනස පල ගොඩනග ොහොද ලොක මේ වගේ දැදී ලක්ෂන සහිත වෙන කලළ ගොඩ්න ගන කොමද එකක් තමයි අවශ්‍ය අමුදවිය හෝ නිස්පාදන ශිල්පකම එක් ආයතනය විතරක් අයිතිනම් වෙන කාදවත් ඒ ආයතනයේ නිස්පාදනය නිස්පාදනය කරන්න බෑ එමනං එක අවස්ථාවක් තමයි අමුද්‍රෝවිය නිස්පාන ශිල්ප්‍රම යතන පමණක් පැවතිීම ඉනක ා හ වා හ. දේ පේටන් බලපත්තයක් කාතනයක් විසක් ලලාාගෙන න්නව වනගේම ඒකයි වෙන කාටවත් නිස්පානක කන්නබේ ඒළඟට බාන්ඩ ආනයන වැල්කීම ආනයන වලකන නීතරීති තියෙනවනම් ඒත් ඒ අධිකාරයයක් ගොනගන්න පුුවන්.ඔට අමතරව තාව වෙලත පලක් වුණ ගැෙනවාට එක පි හඳුුවන කති පාධිකාරය කියලා ඒආධිකාරිය පූර්ණ තරන්ගේට අමතරව අතරම දවස්ථාවක් තිනවා කති පාදිිකාරී වෙරද පල කියලා මේ කති පියාධිකාරී වරද පලතින ශේෂ ක්ෂ මයි ඒක නිස්පාධකය කීපදනකින්නවා දගේ සිට හැක් විර දක්කවු ප්‍රමාණයක්ඉන්නවා නිස්පාතික. වැඩිත්නෑ අඩුක්නෑ එනගම නිස්පාදකත එකතු වෙලා තමයි අදාල බන්්ය මිලහ සැපවුම් ප්‍රමාණ තිරන කර ර අපේ වරඳද පල තියන සහ බන්් හසේවල ස්පාතික හත කටක්නම් කතිපියාදිිකාරී සභවයක්තමයි තින්. ඉනකට මි හරිස්ථාවරයි ඒෙ ිස්තාවරයි ලා දුව ෙමේ ඒ නිස්පාතික සේරම එකතු වෙලලාසාකචා කලම අදාල වාන්ඩා සැමල තින කරන. අපට ඊනඟට මල ඒකා කාරී නිසා එක් බාඩලට පාරිබෝග පෙළිමට ප්‍රමාණ වැඩි කරගන්න ඒගොල යම් උපක්කමයක්ක දනවා ඒ තමයි එයාලගේ බා් හසේ පරිභෝජන කන්නනට වෙනත්දීම නදනවා. අපි දහරකසම යම්කිසි සබංවර්ගයක් භාවිතකරන කෙනෙකුට පිට සංචාරයක් සහා ටකත් පතක් ලබාදනවා ඇ පාබෝග පෙළමන ද බාඩ ද යම් කිරිපිටි වර්ගයක් ස්ාදයන තු මොහරි වෙනත් ෑගේ සපව වගේදවල් ලබාදනවා අන වගේ උපක්තම හරහා තමයි ඒ ගොල්ලන් තමගේ වෙල්ලද. ඒ කු ප්‍රමාණ වැිරගන්නු සල් හැයි මල වෙනස් කරඳසාහ කරන්නය ගොල්ලන් ඒ ස්ථාවරමලක තිේන කති පාධිකාරරි වෙලද පලක මූලි ලක්ෂනක් තමඒක. එලට ඉතාමගදගත්ත වෙනවා නිස්පා නාර්ථක විද්‍යාවේදී මූලික සම්න්තා යොදාගනමින් අපේ නිස්පාදන ක්‍රියාවල පලදායිල්ලෙස වැඩි කරගන්න. ඒ සබ දාහත්නේ පානම හත්ත පපුර තු සාකචාරන ද් වවා කෘෂිකාරම කටයතුවලද ලාබ පරමිකිරීමට නිස්පාදන සම්බන්තා යොදාගන්නන්නේ කොහොමද කිය කාරය ොරාට මේේකද. ික ස්ාදනක කියන හඳුනාගන්න ොහොම සල ක්‍රියාවලයක්ක් යම්යම් බාන් සම්පත් යම්යම් ප්‍රමාණුවට යොදාගෙන කෙලිම පරිබෝජනය කළ හැකි හෝ වෙනත්යක් සන්හහා යොදාගත හැ ාන්්යක් ෝසේවක් ඇතිකිරීම අපි හඳුවා නිස්පාන කියලා. මිනිස්පාදන සඳහා යොදාගන්න යෙදුම්. මූලික හන්ඩ දෙකට බෙදෙනවා එකක් තමයි විචල් ඒදුම් දෙවන තමයි ස්ථාවර යෙද. තරාර්ථදැකීම තුල කියවෙනවා යම් නිස්පාධන ක්‍රියාවලියකදී ශෂනික තීරණයක් අනුව වෙනස්රන්න පුළුවන් යද මක්තිව ව නන් ඒක කියනවා. චල්ල යදමක් කියලා පුහු සමය සහරගෙන තිබෙනවා ඒ වගේ අමුදෝග්‍ය ප්‍රමාණය සඳගන්න පුළුව. ඒවගේමයි යම් නිස්පාන සාධකයක් ෂණිකතේරනයක්ින් වෙනස් කරන්න අමාරුුණම්. ඒක වෙනස්කරන දර්ග කාලයක් ගතව වෙනෝන අප පිකට කියෙනවා ස්ථාාවර යෙදතුමක් කියලා ඒකෙදී ඒ වගා කරන භූමි ප්‍රමාණය ඒගේ මේ සඳා ාවිතාගන යන්ත්‍රාධිය ස්ථාපරේදම් වසයල් සැරකෙන. ඉන මේ යදාගන්නා යෙදවම්මට සබහය පපදනම් කරගෙන ව්‍යාර බෙදෙනවා මූලි කාණ්ඩ දෙක. ඒතමයි කෙටිකාලන්න නිස්පාදන ්‍යාර දි කාල ාර ෙස. එඒත නිස්පාදන ක්‍රියාවලී කෙටිකාලයක් කියල කියන්නේ යම් ව්‍යාරයක ස්ථාවර යදම් වෙනස් කර නැතු නියතව තබගෙන විචල්ල යදවම් විතරක් වැඩිරමින් වෙනස් කරමින් නිස්පාදන යදවනම් අපිේ නිස්පාන ආයතනයට කියනවා කෙටිකාලීන ව්‍යාපාරයක් කියලා. ඒ වගේමයි යම් ව්‍යාපාරයක් තමාගේ ස්ථාවර යෙදවම් වගේ විචල්ල විදම් සේරම වැඩි කරමින් වෙනස්කරමින් ව්‍යපාරයේ නිරත ව නොනන් අපඒකට කියවා දිගුකාලීන ව්‍යාපාරයක් කියල. එ මේ නිස්පාන. ල ද ස්පා ර්ක විද්‍යාවේද මෙනම මොි මොදරමයන් තුන වාවිත කල්ලා අපට පුලොන් ව්‍යාපාරයක ලාබය උපරිම කරගන්න එකක් තමයි යෙදවම් යදවුම් සබඳතාවය යෙදවම් නිමවුම් සඳතාව නිමවුම් නිමවුම් සම්බන්තාවේ මෙ තමයි වැඩිදුර සාකචාරත බෙන ූිකාර් විද්‍යාතුක නිස්පා නර්ථක විද්‍යාව සිද්ධාන්ත මේ සිද්ධන් තුන යොදගන්න අවස්ථා දනකැනීම වැදගත් වි හ මටමිදත්ම හල න බහොඳද බලන්න. ලාබය උපරමකිරීමට කොපමන නිස්පාදනක කළ යුතුද යන්න තීරණය කරන්න. කොච්චරක් නිස්පාදන කොළොද්ද ලාබ පරරි වන්නේ කියන්න යොදාගන්නේ පලවෙනි සම්බන්තාවය යෙදවම් නිමවම් සම්බන්ධතාවේ. ඒගේ මයි ව්‍යාපාරකුට අවශ්‍යනන්, ලාබය උපරමිකිරීමට කුමන සාධකය යොදාගත යුතුද කියලා තියරණය කරන්න එයාට යොදාගන්න සිද්ධ වෙනවා දෙවනි ආර්ථික විද්‍යා සම්බන්තාවය ඒතමයි යෙදවුම් යදවම් සම්බන්ධතාවය. ඒගේ මයි ජම්නිස්පාතිකුට අවස්ථාවතිය වනන් අවශ්‍යනන්. ලාබේ උපරමම්කිරීමට කුමක් නිපදදිව යුතුද කෙනෙක තරණෙ කරන්න යයා යොදාගන්න සම්බන්ධාවය හඳුන්නවා නිමවම් නිමවුම් සබන්ාව කියලා ො ආර්ථක විද්‍යාාවේදී පකාශ කරන ඔන්නන්නේ මූලි සබන්ඳතා භාවිතා කරලා ව්‍යාපාරිකෙක් නිස්පාදකයක් තමාගේ ලාබේ උපරිම කර ගැනීමට ක්‍රියාත්නකය නවා. එතැදි වැදගත්වන නිස්පාදන නයාය. එමතන් නිස්පාදන ස්විතය. යම් නිෂපාදනයක් සාධකරශයක් ම තනදා පවති නවා. ඒකටමයි සාමාන්‍ය තීරිය. යම් නිපාදනයක් සාධකරසයක් මත. මෙතැ අපි වයි කියල ගන්නවා අයයාදාල නිස්පාදනය ඒගේ සිතයක් වF කියලා ගන්නවා X1,X2xX2x1 දක්වා යන්නේ සාධක. මේකට ඕනෑම දෙකට ආදීශ කරන්නවා. අපි වී අසන්න කෙන වයි ව අස්සන කළ හිතුවත්තේම ඒකට බලපානවා වර්ෂාපදන ප්‍රමාණය ජල ප්‍රමාණය දේශුගුණික සාධක රාදී සියල්ල. තොට මෙන්න මේ නිස්පාදන ස්විතය අපට පුළුවන් මුළු නිස්පාදන ප්‍රමාණය ඒවාගේ සාමාන්‍ය නිපාදන පමාණය. නිස්පාදන් පමාණය ද ගන්න කරගන්ඩ මෙන්න මේ වගුවක් භාවිතා කල් දාර්ථික ජයදී ක කියන්නේ අදාළ සාධක ප්‍රමාණය Tප කියන්නේ මුළු නිස්පාදන් ප්‍රමාණය AP කියල කියන්නේ සාමාන්‍යය නිස්පාදන් ප්‍රමාණය MP කියල කියන්නේ ආන්තික නිස්පාදන් ප්‍රමාණය. මේක විචල එනන විදිහ. හරි ගදගත්තයෙනවා තීර ැනීමට පිේ වගක් දහ බල විචල වබෝධ කරගන්න බෑ මේ පස්තාර දිහැබල පට පුළුවන් මේක අඔබෝධ කරගන්න.ඒ පස්තාර තුල කියේවෙනවා. කලක මුල ස්පාන සිදුවන වෙනස A කලකන සාමාන නිස්පාදන දන වෙනස MP කෙලක කියන්න ආන්තික ස් පාන දනන් වස බ ප ක්කේ ගැන තරක් හිතන්න ඒක ක්‍රමයෙන් වැඩිවෙලා උපරය වෙලා අඩුුවනවා. මුලු නිස්පාදනය යම් සාධකයක් කමෙන් වැඩි කරගන්නකොට ක්‍රමයන් වැඩි වෙලා උපරිම වෙලා අඩුුවීමකට ලාක්කන ඇතැද අපි තර උපකල්පනක දනවා ඒ මයි මනිස්පාදන ක්‍රියාවලි සඳහා බලපාන සාධකතුරින් එකක් කරනි සේරම ස්ථාවරවතියනවා කියන. ඒ වෙනස් කරන්නේ වස් වෙන්නේ එක් සාධකයක් පමණයි ඒසාදක හමයේදී මෙනමියාකාරයටයිප වෙනස මේ තමයි නිස්පාදන යෙදී හැකි මූලි කලාප තුන දැක්වෙන පස්ථාරයකි තම යොදගත්වෙනවා ලාබය උපරින් වන්නේ මොන කලාපේද කිය එක අවබෝද්ධ කරගන්න මේ කලාපදු අප හඳුගන්න මෙ හෙමයි පලවෙනි කලාපය වසයෙන් අපි ගන්නේවිින්දුව සිට එMPී වක්්‍රේ උපරිම අවස්ථාව දක්වා තන් APසාMP කැපියය අවස්ථාව දක්වා දෙවනි කලාපය කළගන්නවා APසාMP සමානවස්ථාවෙන් දලා T උපරිම අවස්ථාව දක්වා තුන්වෙනි කලාපය කළ ගන්නවා TDP උපරමෙන් පසු කලාපය.ත මේ කාපයන් තුළ තුළ පලවෙනි කලාපේ. නිස්පාදනය බින්දේ සිට MP සමනAP දක්වාව වන අවදේද නිස්පාදනය සිග් ලෙස වැඩි වෙනවා නමුත් උපරම නිස්පානට යන්නේ නැහැ ඒනිසා නිස්පාධක ඇත නතර ැව න කලාපේ නිස්පාන කරලාබ කිරම කර. න ලාපේ ලද ටන්ගන්න මන වල සිටල පරි වන අවස්ථාව දක්කාව ලාපය අන්න ීමමාව තමයි ලාබය පරි වන අවස්ථාව පාද ක ට ම පාද ාව පරම ග ද ලාප මයි ස් පාද . ක් ම පාදන කම අඩුව න න ද ම වැ ර ට ල ස් පාන කම අඩ හිට තු පාද . ඒට ප්‍රධානම කාරණය තමයි ලාබේ උපරි වන අවස්ථාවේ දී ඒ තමයි MR සමානයි එMC වෙනවා. මේ දෙවනි කලාපේ තමයි එR සමානයි එMC අවස්ථා බුණ ගැෙන්නේ ඒ අපේ කියනවා ආන්තික ආදායම ආන්තික වියදමට සමානව වෙනකට තමයි මේ නිස්පාදන ක්‍රියාවලිය තුළ ලාබේය උපරිම වෙන්නන්නේ එ ොඔන්ව සිද්ධාන්තය යොදාගන්නමින් තමයි නිස්පාධනය නිරුත වෙන්නේ අදාල නිස්්පාධකයන්. ත ඔබට මේ සම්බන්ධය මූලික. කාරණයක්දැනග නව්‍යන අවස්ථාවක්ති සාහතික ලංකා සාහතිිකමල ක්‍රම ක්‍රියන්මකිෙන දකින් වා ඔවු ලංකාවේ සාහතික මි කමේ ක්‍රාපම කෙනවා ඉතා ආසන් හොම අවස්ථාවය දැන්වී අස්සනු නෙලබින් පවතිනවා දැන් රජයේ සදා නම් සහතික මලට වියස්සන ි දිගන් මාධ්‍යහරප ප ග දස දනොත් කල දිබ එන රජය ස්ථාවම ලක් දීම කන වීසන් ග ර හක් විතර ෝරවැනි න්ඩ න ොවීන්ට පුළුවන් ව ද්‍යස් ාන රගෙන හිල්ලා තාව ලාගන්න හ රජ ද ප්‍රමාණක් න ෑම සරකටම ඒ ගේ ස ද න ගඩ ති පාදන ර හ ංකා ්‍ර මකයි හ මක ක පාද හ ින්. මේ රඳ පල තොරතු සම්බන්ධී නි්පාදන නිමයුම් අනුව දෙවනි කලාපේ මේ උපරිම ලාදය පැදිලි කරන්නකොුම දෙවනි කලාපය උපරමලාබේවෙ වෙවනි කලාපය තුළ මුළ වියදම් රේකාව සහ මුළු ආදයම් රේකාව ගත්තොත්තහෙම ඒකදී එන මේ කලාපේ තුළ. මේ දෙවිනි කාලාපේ මයි ලාබේ උපරම කලාපය කලක ඒතද මෙතන දක් පල නහ මුළු වියදම. මුළු වීදම නිස්්පාදන සාධක වැඩිරනකොට සරරේකීෝ වැඩි වෙනවා ඒවගේ මයිටප කියන්නේ මුළු ආදායමට සමානයි ටපක්රය තොට ලාබය කලගෙන ආදයම ස වියදමත පරාසය ඒ දෙවනි කලාපය තුළ තමයි ආදායම් රේකාව මුළු නිස්පාදන රේකාව සහ වියධන් රේකාවතර වැඩිම පරතයක් ගොඩනගෙන් තොට ආදායම වැඩි වියදම ඒ පරතරයි වැඩි කියන්නේ ලාබේ වැඩි කියන එක. එනිසා දෙවනි කලාපය තමයි ආර්ථ නිස්පාදන ක්‍රියාවලියක ලාබේ උපරීමම කලාපය කියලා සලකන්න එමක් නිස්පාදන ආර්ථිකිදාවව සම්බන්ධ මූඩි කාරණනාටිකොට ව නිප්‍රතාවය තුළ සකච්චකරයෙන් පුළුවන් වුණා අපි විනාත් දවසක තවත් නිප්‍රතාවයක් තුරි මුණගැහෙම. අයිගුවන්.